මොමුටම හයි කියන ගමන් මම ඔයාට හයි කියලා කියනවා. හයි. කොහොමද මේ දවස්වල? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. මෙහෙමයි ඉතින් කට්ටිය බලනවා ඇති හයි කිව්වා කොහොමද කිව්වා මොකද්ද මේ වැඩේ කියලා. ඉතින් අලුත්ම වැඩක් තමයි ඔන්න මම පටන් ගත්තේ ලේඩිස් ෆස්ට්. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් මගේ ප්‍රෝග්‍රෑම් එකට මට මුලින්ම මතක් වුණේ මෙයාව. මේ වෙන කවුරුත් නෙමෙයි හිරෝ ස්ටාර් තරුමාවතේ හිරෝ ස්ටාර් සීසන් 2 අතරේ අවසන් හතර දෙනා අතර හිටපු එකම කාන්තා නියෝජනය අමන්දා පෙරේරා. ගොඩක් ආදරෙන් ඔන්න ඔයාව මම පිළිගන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් කිව්ව ගමන්ම එක කෝල් එකයි දුන්නේ. හා එන්නම් කියලා ආවා. එහෙම වෙනවනේ කිව්ව ගමන්. තීන කතා කරාම නෑ විදින් ඉන්නේ. ඉන්න. කනකේ ලිඩා වෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් අමන්දා අද මගේ ප්‍රෝග්‍රෑම් එකේදී මම ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවට ඔයා හරි විදිහට හරිම උත්තරේ දෙන්න ඕනේ. එකඟයිද? එකඟයි බයත් ඉතන. බයත් ඉතන. හරි මුලින්ම මම අහන ප්‍රශ්නේ අමන්දා පෙරේරා කියන්නේ කවුද? අමන්දා පෙරේරා කියන්නේ මයිද ප්‍රෝග්‍රෑම් එකේ ඉවර වෙන කම කතා කරන්න මේ මම කෙටියෙන් කියන්නම්. අමන්දා පෙරේරා කිව්වොත් මම මේ මං ගැනම කියා ගන්න වර්ණා කර ගන්න නෙමෙයි. මොකද මම මං ගැන කියන්න අවස්ථාවක් ආදීපු හින්දා මම කියන්නේ මං හිතන්නේ මම ගොඩක් සංවේදී කෙනෙක්. දැනුත් ඇස්සල කඳුළු. ගොඩක් වෙලාවට ඒක සමහර තැන්වල ඒ සංවේදීතාවය හංගගෙන යථාර්ථයට මුහුණ දෙන කෙනෙක්. කෙටියෙන් කියනවා නම් ඒ තමයි අමන්දා. අමන්දා දැන් සාමාන්‍යයෙන් මේ ගැහණු කිව්වට පස්සේ අපි හරියට දුක් වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ දුක කඳුළු විදිහට ආවත් එක්තරා අවස්ථාවකදී එක තැනකදී අපි ඒ දුක හිතේ තද කරගෙන අර අපි හරි එඩිතර වෙනවා සමාජයට මූණ දෙන්න. මොකද ගෑනු ළමයෙක් ගත්තත් ගෑනු කෙනෙක් ගත්තත් මිනිස්සු මේ හරියට කතා කියනවා හරියට කතා මවනවා. අපි මිනිස්සෙක් දිහා හිනා වෙලා බැලුවත් අපි මිනිස්සෙක් එක්ක හිනා වෙලා කතා කරත් ඊට පස්සේ ඒ කට්ටිය අපි ගැන මවන්නේ වෙනම ප්‍රතිරූපයක්. මමන්ද මොකද හිතන්නේ ගෑනු ළමයෙක්ට එහෙම වෙනම කතා ගොතන එක කතා හදන එක ගොසිප් හදන එක ගැනවා මොකද හිතන්නේ? ඇත්තටම ටීනා thank you so much මේ ප්‍රශ්නෙට. මම හරිම කතා කරන්න ආසාවෙන් හිටමු මාතෘකාවක් එක. මොකද විශේෂයෙන්ම මම ඒ වගේ අමාරු අසීරු කාලයක් පහු කරපු කෙනෙක් නිසා. මෙහෙමයි. මිනිස්සුන් විදිහට අපිට කාවත් ක්‍රිටිසයිස් කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද අපි පිටින් මිනිස්සෙක් දිහා බලලා අපිට මේ මිනිස්සයා මේ වගේ කියලා කියන්න කොහොමදක්ම බෑ. මොකද අපිට එළියෙන් පේන හරිම ෆන් එකේ ඉන්න මිනිස්සු ඇතුළාන්තේ මාර දුකක් දරාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් ડિප්‍රෙෂන් වගේ එන්නේත් එහෙම ගොඩක් මම හිතනවා ලෝකේ ගොඩාක්ම දුක් විඳින මිනිස්සු තමයි එළියට හිනා වෙන අනිත් මිනිස්සුන් හිනස්සලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ මේ පොඩි කෑල්ල මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. කොහොමත් මෙහෙමයි මිනිස්සුන්ට තව මිනිස්සෙක් තේරුම් ගන්න ගොඩාක් කාලයක් ගන්න වෙනවා. ගොඩාක් කාලයක් ගත සමහරවිට තේරුම් ගන්න බෑ. ඉතින් මං කියන්නේ කාන්තාවක් කියන්නේ පිරිමින් හා සම අයිතියක්. එතකොට හැමෝටම ආත්මගරුත්වයක් කියලා දෙයක් තියෙනවා. තමන් ගැන දන්නේ තමන් විතරයි. තමන් කවුද කියන එක දන්නේ තමන් විතරයි කියලා. මට බෑ ඔයා මෙහෙම කෙනෙක් කියලා මට ඔයාට කියන්න බෑ. ඒක කරන්න බෑ. එහෙම කිසිම අයිතියකුත් නැහැ. ඉතින් මම කියන්නේ තමන්ගේ මට්ටමින් තව කෙනෙක් දිහා බලන්න පුළුවන් නම්. දැන් මම මේ වචනේ මෙහෙම අමුවෙන් කියනවා. ගොඩක් වෙලාවට ගෑනු ළමෙක් දැක්කහම පිරිමි අය පිරිමි පාර්ශවය කතා කරන්නේ කෑල්ල අරක කොහොමද දැන් මේ බොඩි පාර්ට් එකක් කකුලක් එහෙම පොඩක් වෙනවනේ කොහොමද අරක ඒවට අදාළ වචන තියෙනවා. මම කියන්නේ එහෙම ඇයි එහෙම චීප් වෙන්නේ? ඔයාටත් නංගි කෙනෙක් ඉන්න පුළුවන්. ඔයාගේ අම්මා එතකොට වයිෆ් වෙන්න පුළුවන්. එතන මං කියන්නේ ඒ වගේම තමයි විශේෂයෙන්ම මොන හරි දැන් අපි කියමු අතිශය පෞද්ගලික මොකක් හරි දේ වීඩියෝ එකක් හරි මොන හරි ෆොටෝ එකක් හරි එළියට ආවොත් එතනදී ගොඩක් වෙලාවට සමාජයෙන් ඇඟිල්ල දික් වෙන්නේ ගෑනු කෙනාට. ඉතින් ඇයි ගෑනු කෙනා විතරක් වැරදි වෙන්නේ? මම කියන්නේ ඒකයි. ඒක තනි අතින් අප්පුඩි ගන්න බෑ. ඉතින් මං කියන්නේ ඒක රහ කර කර ඇයි එහෙම හොයන්නේ? ලින්ක් එක නැද්ද? එහෙම ඇයි හොයන්නේ? මං කියන්නේ ඇයි එච්චර චීප් තත්ත්වයට මිනිස්සු වැටෙන්නේ? අපිට හිතන්න බැරිද මේ කෙනාගේ පෞද්ගලිකත්වය මේක? මේක එළියට දාපු එක්කෙනා නෙමෙයි. එයා නොවේද බැනුම් ඇසිය යුත්තේ? නමුත් අන්තිමට කොහෙවත් ඉන්න කාගේ හරි අම්මගේ තාත්තගේ දුවෙක් කාගේ හරි සහෝදරයෙක්ගේ සහෝදරියක්
සමාජ ජීවිතයෙන් සමගන්න පුළුවන්. මං කියන්නේ අන්න ඒකයි. මේ අද සමාජයේ කාන්තාවට සමායිතින් තියෙන්න ඕනේ. කාන්තාව කියන්නේ තැඟීම් දැනීම් තියෙන මිනිස්සෙක්. ඉතින් එතකොට ගොඩාක් උපත්ින් පව ගොඩාක් වේදනාවල් දරා ගන්න හුරු වෙච්ච චරිතයක් තමයි කාන්තාව කියලා අපි නිර්වචනය කරන්නේ. ඉතින් මං කියන්නේ තමන් ඕනෙම කෙනෙක් බිහි වෙන්නේ කාන්තාවක් හරහා. කාන්තාවක් තුලින්. එතකොට මීට වඩා කාන්තාවක් ගැහැණියක් ගෑනු ළමෙක් කියන ඒ චරිතයට මීට වඩා ගෞරවයක් හිමි විය යුතුයි අනිවාර්යයෙන්ම. අමන්ද හිතනවාද ලංකාවේ ওই කාන්තාවට සමායිතිය සමතන තියනවා කියලා? කොහෙත්ම නැහැ. තාමත් දැන් අපේ මහා ලුකුවට මාර විදිහට කතා කරනවා කාන්තාවන්ට සමායිතිය තියෙනවා, කාන්තාවන් රස්සාවන් කරනවා. ඉතින් එහෙම නැහැ. කොච්චර කොහොම වෙතත් පුරුෂ මූලික සමාජය කියන එක තාමත් අපිව යට කරගෙන ඉන්නවා. මොකද මම ගොඩක් පවුල්වල දැකලා තියෙන දෙයක්, අම්මා ගොඩක් වෙලාවට තාත්තට ගෙදර පිරිමි දරුවන්ට යටත් වෙලා වැඩ කරන්නේ. මම කියන්නේ ඒක දාසියක් වගේ වැඩ කරනවා කියන එක නෙමෙයි. නමුත් අම්මා ඔෆිස් හරි මොකක් හෝ රස්සාවකට ගිහිල්ලා වැඩ කරලා ඇවිල්ලා ගෙදර වැඩ ටිකක් කරන්න ඕනේ, උයන්න ඕනේ, උයලා වලම් පිඟන් අස් කරන්න ඕනේ, ළමයින්ට කන්න බොන්න දෙන්න ඕනේ, ඊට පස්සේ පහුවදාට උයන වෙලා ඇස් කරන්න ඕනේ. මුලින්ම නැගිටින්නෙත් අම්මා, අන්තිමට නිදාගන්නේ තමයි. එතකොට කෝ එයාට අයිතියක්? එයාට අනිත් අය වගේම පැය 8ක් නිදාගන්න ඕනේ. නිින්ද අවශ්‍යයි. දවස පුරාම මහන්සිලා. ඉතින් ඇයි මං අහන්නේ බෙදාගන්න බැරි? අම්මා එන්න පරක් කරනවා නම් තාත්තරයි දරුවන්ට එකතු වෙලා උයන්න බැරි ඇයි? මං හිතන්නේ මේ විදිහට හිතුවොත් මේ සමාජය ඇතුලේ මේ රටේ මේ පෞල් සංස්කෘතිය මීට වඩා ලස්සන වෙයි. සහයෝගයෙන් වැඩ කරොත්. සහයෝගය තමයි කොයිතැනක වුණත් අංක එකට තියන්න ඕනේ. දැන් මං ගොසිප් කියන දේවල් ගැන අමන්දාගේ අහුවානේ. මේ අමන්දට ගොඩාක් ගොසිප් හදලා තියෙනවා. සමහර ගොසිප්ස් මම දන්නවා, අමන්දවත් දන්නේ නැහැ එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. අමන්ද ඒ වගේ තැන්වලදී හරි ලස්සනට ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ වගේම මේ මම පෞද්ගලිකව දන්න දෙයක්, අමන්ද කියන්නේ සාමාන්‍යයෙන් කවරි ආශ්‍රය කරනකොට හදවතින්ම ආශ්‍රය කරනවා, ඒ කෙනාට හදවතින්ම උදව් කරනවා, ඊට පස්සේ ඒ මිනිසුන්ගේ හදවතින්ම කතත් අහනවා. හරියටම කිව්වොත්. ඔව් අම්බෝ. ඉතින් මෙහෙමයි, ඇත්තටම අපි මම මට කියන්නේ බොරුවට මිනිස්සු ආශ්‍රය කරන්න බැටින මං හිතන්නේ ඔයක දන්නවා. මම ආදරේ නම් ආදරේ ඕනේ මිනිස්සෙක්ට. ඉතින් මට එපා නම් මං අකමැති නම් මං ඒ අකමැත්ත පේනම් ප්‍රකාශ කළා මං අයින් වෙනවා. මං මට එහෙම බොරුවට අනේ ඔයා නැති තැන අනේ ඔයාට බැනලා දැන් ඔයා ඉන්න තැන ඔයාට අනේ කියලා කියන්න මට බෑ. ඉතින් මං එහෙම කියලා ඉතින් ඇත්තම හිටින මගේ ක්ලාස් එක අවුල් කියලා තහගෙන තියෙනවා. ඉතින් දැන් මොන ක්ලාස් එකක් ගැන? ඒ ලෙවල් ක්ලාස් එකක්ද, ඕ ලෙවල් ක්ලාස් එකක්ද, නැත්නම් මොන ක්ලාස් එකක් ගැනද? ඒක තමයි මං හිතන්නේ. යා මේ ඒගොල්ලෝ කතා කරන්නේ තේ පන්තිය කියන එක. ඉතින් ඇත්තම ක්ලාස් එක කියලා මිනිස්සුම අයින්න බෑ. ඉතින් ක්ලාස් එකක් ගැන කතා කරනවා කියන්නේ ඉතින් මට හිතෙන්නේ ඒගොල්ලන්ගේ චින්තනයේ ප්‍රශ්නයක් ඒ තියෙන්නේ. මිනිස්සුන්ට ක්ලාස් එකක් කියලා අපි මිනිස්සු කැටගරයිස් කරන්න බෑ. හැමෝම මිනිස්සු, හැංගීම් දැනීම් තියෙන, ඒක වගේම අවශ්‍යතාවයන් තියෙන මිනිස්සු. එතකොට ඒ මිනිස්සු හැදෙන වැඩෙන පෞල් පසුබිම පරිසරය යන මිනිසුන්ගේ චින්තනය වෙනස් වෙනවා. ඉතින් එහෙම අර බාල චින්තනයක ඉන්න මිනිස්සුත් අපිට ආශ්‍රයයට හම්බ වෙනවනේ ටීනා. ඒ වගේ අවස්ථාවක් තමයි ඒ. හරි. එතකොට මේ දැන් අමන්දාගෙන් මේ වගේ ප්‍රශ්නත් ඇහුවත් පස්සේ මට අහන්න ඕනේ අමන්දා, දැන් ලංකාවේ විතර නෙමෙයි ලෝකෙ වුණත් දැන් පොඩි ළමයෙක් ඉඳන් ගත්තට පස්සේ මේ ටෙක්නොලොජි එක කියන දේ ගොඩක් පාවිච්චි වෙනවා. එතකොට මේ දැන් ළමයි ගොඩක් ටෙක්නොලොජි එකට ඇබ්බැහි වෙලා වැඩි. يعني කෑමක් අපි කවන්න ගියත් පොඩි ළමයෙක්ට, එතකොට අර සාමාන්‍යයෙන් අපි පාඩමක් කියලා දෙන්න ගියත් ෆෝන් එක කියන දේ අපි අංක එකට දැන් සාමාන්‍යයෙන් අම්මලා කියනවා නේ මේ අපේ බබා කන්නේ ෆෝන් එක අතට දුන්නාම විතරයි කියලා. හොඳයිද ඒක? එහෙම ළමයිව ටෙක්නොලොජි එකට ඒ විදිහට නිකන් පුරුදු කරන එක හොඳයිද? නෑ කියන ඇත්තටම මං හිතන්නේ ඒකත් අත්‍යවශ්‍ය මාතෘකාවක් කතා කරන්න. මොකද මේ දැන් ඕක අපි කිව්වා දැන් මේ තාක් දුරට ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙනවා. එතකොට ඒක ඇඩ්වාන්ස්, ඒ කියන්නේ ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒ ඇඩ්වාන්ටේජස් තමයි දැන් අපිට කාලය කළමනාකරණය කරගන්න ලේසි. දැන් අපි ඉස්සර ලියුම් යවන්න ඉපේ ගොඩාක් කල් බලන් ඉන්නවා. නමුත් දැන් ඊමේල් යවලා තියෙනවා. අත මේ තාත්තා එවන ලියුම් කියලා කියනවා. ඔය ඇඩ් එකක් වගේ. ඊට පස්සේ මේ ඉතින් ඒ වගේ දැන් අපිට ඊමේල් එකක් දාන්න පුළුවන්, මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. හැබැයි ඇඩ්වාන්ටේජස් වලට වඩා දැන් තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස්. මොකද ළමයි දැන් අපේ කාලේට ඉන අපිට තිබ්බ හරිම සුන්දර ළමා කාර්යයක්. මම ඉස්කෝලේ හැරිලා ආපු ගමන් එක්කෝ අම්මලා සැරකලා හෝම්වර්ක් කරලා
අපි එළියට බහින්නේ සෙල්ලම් කරන්න. ඉතින් එක්කෝ වෙලේ බහැලා දුවන්න. එහෙම නැත්නම් ওই ගස්වල එල්ලිලා එක එක සෙල්ලම් කරන්න. ඉතින් අපිට හරිය සුන්දර කියන්නේ අපි අර පොඩි කොළ කඩලා ඒව උයලා වටේ ඉන කට්ටියට බෙදලා අර හරිම සහයෝගයෙන් ඒ ගමේ වටේම ඉන්න ළමයි ටිකත් එක්ක අපි කාලයක් ගත කරානේ. සෙල්ලම් කරන්නත් අපි අර පවුලක්. ගෙදර ඒ විදිහට. ඉතින් මං කියන්නේ දැන් ළමයිට ඇත්තටම මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ ළමයින්ට වෙලාවකුත් නැහැ. ඒ ළමයි ගෙවල් වලින් ඉස්කෝලේ ඇරිලා ආෆ්ටර් ස්කූල් ක්ලාසස් ගිහිල්ලා ඒ ළමයි ගෙදර ඉන්නේ රෑ 4:00ට ආව කෑවා කද්දිත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකක් ඒක බැලුවා මෙහෙම කෑවා. එහෙමම නිදාගෙන ඉදි ෆෝන් එකේ. ඉතින් මං කියන්නේ මේ ළමයින්ට අර මම විශ්වාස කරන විදිහට අපි අපේ අම්මා අපිට කියලා දෙනවා අපි බඩේ ඉන්නේද්දි අම්මා බඩ අතගගා අපිට සින්දු කියනවා. අපිට සමනලිය අපිට පේන්නේ අපි බඩ ඇතුලේ ඉන්නේ. ඒ වුණාට අම්මා කියනවා මං පේන්නේ ඔයගොල්ලන්ට අන්න පුතේ සමනලිය ගියා. ඉතින් මං කියන්නේ ඒ අර අම්මාගේ ආමන්ත්‍රණය හරිම ආදරණීය සහ හරිම හැඟුම්බර වෙන තරමටම අපිටත් ඒක දැනෙනවා. ඒ අපේ අම්මානේ අපිව කුස දරාගෙන ඉන්නේ අම්මා. එතකොට මං කියන්නේ ඒ හා සමානවම දරුව එළියට ආවමත් අපිව අපේ අම්මලා සබහා ධර්මයට ගොඩක් කිට්ටු කළා. මං කියන්නේ දැන් ළමයින්ටත් පොඩි කාලයක් හරි වෙන් කළා ජංගම දුරකථන වලින් අයින් කළා සබහා ධර්මයට ලං කරන්න පුළුවන් වුණා නම් ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් බිහි වෙයි. මොකද මේ ප්‍රධානම දේ මේ ඒ කියන්නේ දැන් හැංගීම් දැනීම් නැති ළමයි තමයි තියෙන ගොඩක් ඉන්නේ සමාජයේ. ඔව්. ඒ කියන්නේ වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ. අපි මෑතකදීම දැක්කා අවවාදයක් දුන්න පමණින් අතේ තියෙන එකෙන් ගහලා මරලා දාන තරමට එකම මරලා දාලා තිබ්බා. ඉතින් ඒ තරම් ළමයි ඇග්‍රසිව් වෙලා තියෙන්නේ මේ අර ස්පෙෂලි මොබයිල් ෆෝන්ස් වලින් ගේම්ස් ගේමින් කම්පියුටර් ගේමින් වලට හිමු වුණා මේවා තියෙන්නේ කපා කොටාගෙන මරා ගන්න ඒවා. අපි ඒ කාලේ ගෙහුවේ සුපර් මාරියෝ වගේ ගේම් එකක් ගන්න ඉඳලා ඉట్లా. ඉතින් ඒ හින්දා මං කියන්නේ ඊට වඩා පොඩ්ඩක් අම්මලා තාත්තලා දැනුවත් වෙන්න ඕනේ තමන්ගේ ළමයි කොහොමද හරි ලස්සනට ඒ කියන්නේ හරි ලස්සන ඒ කියන්නේ වටපිටාවකට හුරු කරවන්න ඕනේ කොහොමද කියන එක. මං හිතනවා මන්ද කවදා හරි දවසක එහෙම ආදරණීය අම්මා කෙනෙක් වුණාම තමන්ගේ දරුවව හරි ලස්සනට හදයි කියලා. අනිවාර්යයෙන්ම. එතකොට අමන්ද දැන් අමන්දව රටක් ලෝකයක් දැනගත්තේ රටක් ලෝකයක් ආදරය කරේ හිරුස්තහ හරහා. එතකොට දැන් ඔන්න හිරුස්තා අලුත්ම වටේ පටන් ගන්න තියෙනවා. අලුතින් මෙන්න ඉන්න කටියට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තට මම කියන්නේ මේක හොඳ ඔපචුනිටියක්. ඔයගොල්ලෝ සිලෙක්ට් වෙනවා නම් මොකද මේකට ඇප්ලිකේෂන් එන්න තරමටම සිලෙක්ට් වෙන්නේ නැහැ නේ තියෙනවා. ඉතින් මම හිතන්නේ මට මුකුත් කියන්න අවශ්‍යත් නැහැ. අපි අද යම් තාක් දුරකට ඇවිත් ඉන්නවා නම් මේ වටපිටාව නිර්මාණය කරගන්න මූලික අඩිතාලම උනේ හිරු වේදිකාවමයි. ඉතින් ඇත්තටම අර වචනේ පරිසමාප්තාර්ථයේම ජීවිතේ වෙනස් කරපු යදර තමයි හිරුස්ටා කියන්නේ. ඉතින් අපි අදටත් ආදරේ يعني හිරු කොහොමත් අපේ පණ. ඉතින් අලුතෙන් ඉන්න ඔයගලන්ටත් කියන්නේ වෙන කිසිම ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම දකින්නට තියෙන එක එක බොරු ප්‍රචාර යනවා. මම ඒක විශේෂයෙන්ම කියනවනේ. ඉතින් හිරුස්ටා කියන්නේ 100%ක් සජීවී වැඩසටහනක්. ඉතින් මෙතන මූලිකත්වයේ දෙන්නේ තමන්ගේ දක්ෂතාවයට පමණමයි. ඉතින් වෙන මොනවා හරි ඕගලන්ට මේ වෙන වෙන කට කතා එක්ක ඕගලන් මොන හරි බයෙන් ඉන්නවා නම් මේකට එන්න විශේෂයෙන්ම ගෑන් ළමයි මම කියනවා මම තනියෙන් අවසාන වටේ දක්වා ආවේ. ඉතින් මම කිසිම අපහසුතාවයකට මුණ දීපු කෙනෙක් නෙමෙයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි ක්‍රූ එකේ ඉඳන් අපි අදටත් එහෙමයි හැමෝම එක කතා කරනවා. අපි ආත්ම ගරුත්වයත් රැකගෙන අපිට ලස්සනට ගමනක් හදාගන්න පුළුවන් හොඳම තැන තමයි හිරු කියන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා සීසන් 4 එකට. සීසන් 4 එකට ආරාධනා කරන දැගිටි ගමන්ද ඔයාව මෙතන තියාගෙන මෙච්චර දේවල් කතා කරලා මගේ හිත ඉඩ දෙන්නේ නැහැ ඔයාට නිකම්ම බයි කියන්න. අනේ මේ සින්දුවක කොටසක් ඕන ඔයාගේ. ඔයාගේ ළඟදි මාව සින්දුවෙන් කොටසක් කියමුද අපි. අත්වලින් අතේරුණාට හිතවලින් අතේරුණාද එක්කෙනෙක් වෙනස්ුණාට මං කොහේ වෙනස්ුණාද නෑනේ නේද අත්වලින් අතේරුණාට හිතවලින් අතේරුණාද එක්කෙනෙක් වෙනස්ුණාට මං කොහේ වෙනස්ුණාද සුන්දරෝ ආදරේ සුන්දරෝ රොන් හොරෝ මල තෙළු වේරොන් හොරෝ දැන් මොකෝ ආඩම්බරයෙන් මොකෝ මල බබරෝ තාමත් නුඹ සොයනවෝ Right, okay. Thank you so much. I think
මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට බොහොම ස්තුතියි කතා කරපු ගමන්ම නෑ බෑ නොකිය හැමදාමත් වගේ සපෝට් කරාට thank you so much ඉතින් ඉස්සරහට කරන්න හිතන් ඉන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථකම සාර්ථක වෙන්න කියලා ආමන්දා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉතින් තග්ගාල අලුත්ම සින්දුවක් කරලා ෂා අපිට ගෙනත් දෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම ඇස්ටි කරගෙන යනකම හරි එහෙනම් ඉතින් ආමන්ද දැන් කටිටම මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න පුළුවන්කම තියෙනවා කරන්න තියෙන්නේ මොකද්ද ඔව් ඔයගලන්ට කරන්න තියෙන්නේ ෂා FM YouTube channel එක subscribe කරලා especially bell icon එකත් click කරලා තියාගන්න ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් එක බලන්න පුළුවන් ඒ වගේ මම විතර නෙමෙයි ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ඉන්න හැමෝගේම ප්‍රෝග්‍රෑම් සබලන්න බලන්න පුළුවන් ඒ වාර මොකද කියන්න තියෙන්නේ මේ වෙලාව මේ අවස්ථාව ගැන මේ අවස්ථාව ඇත්තටම තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාලට විශේෂයෙන්ම මාව මට මේ අවස්ථාව දුන්නට මම ඔයාලට මම පළවෙනියට මතක් වෙච්ච එක නම් හරිය ඇත්තටම සතුටුයි මම ඔයා කතා කරුත් කවදත් අපේ ෂා එකෙන් කතා කරුත් ඔයා දන්නවනේ මම කොහොමත් හරිය ආදරෙන් ආසාවෙන් ඉන්නේ ඉතින් මම හිතනවා මේ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා සමාජයට ගොඩාක් හොඳ ආදර්ශ අපිට දෙන්න පුළුවන් වැඩසටහනක්. ඉතින් බලන අයට ගොඩාක් දේවල් තියෙනවා මගෙන් විතරක් නෙමෙයි. දැන් ඔයා කතා කරන්න සහ ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්න ඔක්කොම හැමෝම මම හිතන්නේ ඔයාගේ වටිනා ප්‍රශ්න වලට උත්තර දෙයි. ඉතින් අහන් ඉන්න අයට යම් කිසි දෙයක් ඉතුරු වෙනවා හිතන්න. ඉතින් හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට හදවතින් විශ් කරනවා මේ විදිහට දිගටම මේක ලස්සනට කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් දිගටම ෂාත් එක්ක ඉන්න ෂා FM YouTube channel එක subscribe කරන්න, ෂා FM අපේ official Facebook fan page එක like කරන්න. ගිහින් නම් bye.